නෑ ජාතික ආණ්ඩුව කියන්නේ මේක මුලාවක් නෙමේ කරන්න හදන්නේ. දැන් එතකොට මේ ජාතික ආණ්ඩුව හදන්න යන්නේ එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයත් එක්ක. එතකොට එක්සත් ජාතික පෙරමුණට තියෙන්නේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 106යි. එක්සත් ජනතා නිදහස් සන්ධානට 96යි. ජාතික ජනතා විමුක්ති පෙරමුණට 6යි, TN එකට 16යි, ඩග්ලස් දේවනන්දගේ 1යි, මුස්ලිම් කොංග්‍රස් 1යි. හරි. දැන් එතකොට මුස්ලිම් කොංග්‍රස් එකේ ඔය ජාතික ආණ්ඩුව හදන්න යන තනි මන්ත්‍රීවරයා අලි සහිර් මවුලානා මඩගලපුවේ දැනටත් රාජ්‍ය ඇමතිවරේ. එතකොට දැන් එය දැනටත් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරෙක් එක්ක ඉන්න එක්කෙනාගේ පක්ෂත් එක්ක 106 එකතු කළාත් 107යි වෙන්නේ. හරි. එතකොට දැන් 113ක් නැහනේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙච්ච වෙලාවේ ඔක්තෝබර් 26 මුළු බටහිර ලෝකයේ රාජ්‍ය වෙනුවෙන් සංවිධානය ඔක්කොම ඇහුවා කෝ බහුතරය කියලා. දැන් කෝ බහුතරය මේ ආණ්ඩුවට. ඒ නැති නිසානේ මේ ජාතික ආණ්ඩුවක් හදන්නේ එක ඔප්පු වෙනවා. ආණ්ඩුවට බහුතරයක් නැහැ. එහෙනම් වෙස්ට්මිනිස් ආකෘතිය අනුව දැන් බහුතරයක් තියෙනවද? නැහනේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා තින්න තිබුණා නේ එහෙමනම් මේ අගමැති හැටියට 106ක් තියාගෙන. හැබැයි නෑ එතුමා එහෙම හිටියේ නෑ. එතුමා කිව්වා හරි ඕගොල්ලෝ 113 වෙන්නුවා නම් ඉන්න. ඒ TN එක සහයෝගය දුන්නා රනිල් වික්‍රමසිංහව බේරගන්න. හැබැයි අද TN එක ජාතික ආණ්ඩුවට නෑ. මොකද TN එකට ප්‍රශ්නයක් උතුරේ නැගෙනහිර ද්‍රමිල ජනතාව අද TN එක විසින් මුලා කලයි කියන මතයකට ඇවිල්ලා තිනු. එනිසා ඊළඟ මැතිවරණයකට යන නම් TN එකට සිද්ධ වෙනවා ජාතික ආණ්ඩුවට සහය නොගී ඉන්න ගිසරේ දුන්නෙත් නෑ. ඒතර ජනතා විමුක්ති පෙරමුණටත් ඒකමයි. ජනතා විමුක්ති පෙරමුණ තමයි බොහොම වේගයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව බේරගන්න නැවත අගමැති කරන්න පාර්ලිමේන්තුව තුල හැසිරුනේ. ඒක අපි කවුරුත් දැක්කා. දැන් ජනතා විමුක්ති පෙරමුණ නෑනේ අපි ජාතික ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නෑ. හොඳයි එහෙනම් TN 16යි JVP 6යි 22යි අපිත් එක්ක සන්ධාන ඉන්න 96 එකට හිටියොත් 118යි. එන ආණ්ඩුවට තියෙන 107යි. ජාතික ආණ්ඩුවට ඇවිල්ලා අපි අභියෝග ගන්නවා TN එකටයි ජනතා විමුක්ති පෙරමුණටයි ඇත්ත වශයෙන්ම හිතට එකඟව ජාතික ආණ්ඩුවට විරුද්ධ නම් විපක්ෂයත් එක්ක එකට ඡන්ද දෙන්න. දැන් යෝජනාව ආවහම. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. නෑ මේකේ සරල දේ මෙච්චරයිනේ. JR ජයවර්ධන මැතිතුමා ජනාධිපති ක්‍රමයක් හැදුවේ ජනාධිපති පාර්ලිමේන්තුවට ඉහලින් තියාගෙන විධායකයේ මගේ මුළු රටම පාලනය කරන්න. හරි. ජනාධිපතිගේ විධායක බලය තමයි අදටත් ඇමතිවරුන්ට බෙදිලා යන්නේ. පාර්ලිමේන්තුවෙන් එන බලයක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ තියෙන්නේ නීති පැනවීමේ බලය. එතකොට මේ දෙක දැන් එකට එක ගැලපෙන්නේ නැහැ. මොකද 19 සංශෝධනයේ මගින් ඇති කරන ලද කොමිෂන් සභා සහ මෙවැනි සංශෝධනත් එක්ක මොකද්ද වෙලා තින්නේ? විධායක ක්‍රමය අද හැල් වෙලා ගිහිල්ලා තියෙනවා. එක්කෝ අපි විධායක ක්‍රමයේ ඉන්න ඕනේ, නැත්නම් පාර්ලිමේන්තුවට බලය අරගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරලා හිටන් එතෙන්ට යන්න ඕනේ. ඔය දෙකම නැතුව මේ දෙකට දෙවාරණේ ඉන්න එක ඉන්න බැරි නිසා තමයි අපි පාර්ලිමේන්තුව විසිරුවේ ජනාධිපතිතුමා. දැන් ඒ විසිරුවේ හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා ගියේ කවුද? දේශපාලන පක්ෂ නායකයෝ. සාමාන්‍ය පුරවැසියන්ට වඩා. ඇයි? ඒගොල්ලෝ මැතිවරණයකට මුහුණ දෙන්න බැරි නිසා. ඉතින් දැන් මොකද්ද වෙලා තින්නේ? ඕක වෙන බව දැනෙන නිසා තමයි පාර්ලිමේන්තුව විසිරුවේ මේ වෙනකොට අලුත් ආණ්ඩුවක් හදලා රටේ ප්‍රශ්න විසඳන කෙනෙකුට කවුද පිටවන්නේ කියන එක අපිට කියන්න බෑ. නමුත් ජනතාවට බලය දුන්නා නම් ජනතාව දන්නව කවුද පත් කරන්න ඕනේ කියලා. ඒක වැලැක්ුණේ මූලික අධිවාසිකම් වලින් අධිකරණයට ගිය නිසා.